And it feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right, it feels right, it feels right. Yeah, I can only say that it feels right. නැති හැම දෙනාම එම්මා නවින් ගේමින් යුරි චැනල් එකේ තවත් එක අලුත් මලුත් ෆ්‍රී ෆයර් වීඩියෝ එකක්. හරි බස්සින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ බර්මියුඩා මැප් එකේ තියෙන හයිඩින් ප්ලේස්. ඒ කියන්නේ ඔයාට හැංගිලා රෑන්ක් අප් කරන්න පුළුවන් ප්ලේස් 25. සුපිරිම 25. ඉතින් අද ගෙනල්ලා තියෙන මේ වීඩියෝ එකේ වීඩියෝ ස්කිප් නොකර බලන්න ඉතින් අනිවාර්යෙන් වැදගත් වීඩියෝවක් වෙයි වාට. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක නොදැනීමට දැනගන්න ෆාරම් එකේ ෂෙයා කරන්න තමන් channel එකට අලුත් නම් යාට තියෙන subscribe button එක ඔබලා ඊට හැබැයි තියෙන notification all bell icon එක ගහගන්න යන්න. ඉතින් මේ වීඩියෝ එක කතා කරන්නේ NA super super rank up porting. අපි යමු වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් මේ තියෙන පළවෙනි පොට් එක. ඉතින් මේ පොට් එක ගැන ඉතින් දන්නව ඇති. පොට් එකේ නම නම් මතක නෑ මොකද මචං මේ හරියට මැප් එකේ සිප්යාඩ් මිල්ලා නම්ම නම් ප්‍රධාන ටික මතකයි. මේ අර බිම්සාකි වගේ කුළුණු දෙකක් තියෙන. අන්න එතන පල්ලෙහා මූදයට. ඉතින් මෙතන සුපිරි හයිඩින් ප්ලේස් එකක් තියෙන. ඉතින් බොයිස් බලන්න ඉතින් මෙතන මේ වතුර යට සාමාන්‍යයෙන් මේ වැදන් වල සමහර තැන් වල මේ පීනනවනේ නිකම් පීනනවනේ. මෙතන එහෙම නෑ නිකරි ගියවිලා යට වෙලා මෙන්න මේ විදිහට වතුර යට වෙලා හයිඩින් ප්ලේස් එකක් විදිහට හදාන අපිට ඉඳිය හැකි. තවද මතක් කරන්න ඕන මේ වීඩියෝ එකේ සමහර තැන් වල මම වොයිස් කට් එක දාන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් වෙයි තේරුම් ගන්නට මේ විදිහට ඉඳලා අපිට රෑන්ක් එක අප් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් නොලන් දැන් අනිවාර්යෙන්ම මම වීඩියෝ එක ඉස්සරහට සතියේ දෙනවා. හරි අපි යමු දෙවෙනි පොට් එකට. දෙවෙනි පොට් එකත් ඒ වගේම ජලජ මුහුදු පොට් එකක්. ඉතින් ගැම්මත් තමයි ඔසාලා මොකද වෙන්නේ. ඉතින් WhatsApp boys ඉතින් කමෙන්ට් එකක් දාන යන්න ආරින්ලන්න. ඉතින් කමෙන්ට් එක දාන්න ඇයි කියලා. ඉතින් කැමරට ඒ වගේ මේ ඒකත් මෙතනත් ඉතින් අර වගේම පට්ටම් මූදු පොට් එකක්. ඉතින් මෙතනත් පට්ටම් වාසි බොයිස්. ඉතින් අනිවාර්යෙන් මෙතනත් ඉතින් ඉඳලා බලන්න අනිවාර්යෙන් රෑන්ක් අප් එක රෑන්ක් අප් කරගන්න පුළුවන් ලේසියෙන්ම. මොකද මේ වීඩියෝ එකේ තියෙන ගොඩක් ඉතින් 1GB 2GB වගේ රෑන්ක් කරගන්න අමාරු. ෆෝන් එක ලැග් වෙන කොල්ලන්ට ඉතින් මේ වීඩියෝ එක දිනේ. ඉතින් තුන්වෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ නේබ. තුන්වෙනි හයිඩින් ප්ලේස් එක. හරි බාම ස්කෝප් කළා. ඔය පාලම ගාවට ගිහිල්ලා හිමිල ටිකක් පැනලා පොදනවා මම. හිමින් සීරුවේ වැඩ කරන්න. හිමින් සීරුවේ පොඩි ස්කෝප් එකක් දීලා පාගව තියෙන දේ බලන් ගන්නයි. ගන්න එකත් අරගෙන ඔන්නම ස්කෝප් පරක් දීලා හිමිල උනහම බාත් උඩට බාත් කරලා ගාන්න පැත්තට දීලා ඒ පල්ලයට වැඩෙන්ට ගාන්ඩ වැඩෙන්න්න ඕන. මුගන්න ඇත්තම් මුතුර වැඩන්නවා. අර අනුනොවේමගේ බේරෙන්න්න ඉටස්සේ පොතන් දින මුල්ලට මිගිල්ල ඔල්ලු දාන නිදාන්න තම තියන්න මුගටත් ඉට තියන්න පැපේන්න පට්ටම සේෆ්ටිය තනත් ඔතන ඔල්ලු දාන තම තියෙන්නේ. ඔතන දිගෑ වෙන්න පුළුවන්. දිගෑවෙලන්න දිගෑවෙලා ඔළුව පල්ලහට දානන්න තමයි බොයිස්ති තම චැනලක සබස්ක්‍රයිබ් කරන තැන සබස්ක්‍රයිබ් කර සෙට් නන පොඩි ගුර මරුවත් තියෙන මචන්. එකයිති වැඩි කෑ ගන්නව නොමල්ලගේ වීඩියෝ කරන යන්නකිදී සබස්ක්‍රයිබ් කරන ගොල්ලන ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කර පොඩි සපෝට් ඇදෙන්න ඉතින් අනිවාර්යෙන් අතරයි. හරි ඉතින් එතර මට තියෙන තවත් හතරවෙනි පොට් එක තමයි ඒක මූදු පොට් එක. මචන් ඉස්සර මෙසර මූදු පොට් එක කියලා දෙලා අන්තිම වෙනදින් සුපිරිම් පොට්ටි කියලා දෙන අන්තිම වෙන තමයි කැම්මක් තියෙන පොට් එකක් තියෙන. ඉතින් ආ පිස්සුවක් ඇද ඉතින් අන්තිම වෙන තමයි රහරහයව තියෙන බලන්න. ඔතනත් ඔයගේ ඔතනත් තියෙන මේ ෂේප් එක ඉඳලා අන්නවම රෑන්ක් එක අප් කරගන්න පුළුවන්. මචං මේකේ විනිවිද පේන්නේ ගොඩක් ලාට විනිවිද පේන සීන් එක තියෙන්නේ. ඕක ලෙඩ්ඩි ප්ලස් වගේ දාලා දෙන්න තමයි වෙන්නේ. ඕක ඒ කියන්නේ හයි කෝල් හොඳම ක්වලිටින් වීඩියෝ එක දීලා තමයි වීඩියෝ ග්‍රැෆික් තල්දිතමන්නේ. හරි පස්සෙනි පොට් එකත් මූදු පොට් එකක්. එතනත් ඉතින් අර පාලමට එහා පැත්තේ. හරි එතන මොකද මේ පොට් එක සෙන්තොසා. ඉතින් සෙන්තොසා සෙන්තොසා වල ඉතින් සෙන්තොසා ඉස්සරහම තැන කේප් ටවුන් වලට උඩයි මේ පොට් එක. අනිත් මූදු පොට් එක හයවෙනි එක නේද.
ආයෙන්නේ. ඒකත් මේ වගේමයි ඉතින් කවුරු හරි දැන් මෙහෙම හිතන්නකො හදිස්සියේ ඔයාලට ඔයාගේ ටීම් මේට්ලා ඔක්කොම කිල් වෙලා ඔයා විතරක් ඉතුරු වෙලා ඇලිව් එක ඉන්නවා 45ක් වගේ පට්ට ඇලිව් ගන්න වගේ රෑන්ක් එක බේර ගන්නත් ඕන. කෝඩවත් කැපෙන්න දරන්නේ. ඉතින් මේ වගේ දැන් පට්ට වාසීන් කැපිලා රෑන්ක් එක අප් කරගන්න පට්ටම ලෙදි ඒ වගේ දේවල් වලට ඉතින් සෝලෝ මැච් වලට පට්ට මෙබොට් ඊළඟ පොට් එක තමයි මම උතන දිනව තඩි බෝඩ් එක. ඉතින් ඔය බෝඩ් එක උඩට වෙලා තවල් රෑන්ක් එක අප් කරගන්න පුළුවන්. මේ 25 සුකුමලයි මතන කාඩක් පේන්නේ. ඊළඟට 8 වෙනි පොට් එක. ඔය පොට් එක පට්ට. ඔය පොට් එක පට්ට පාන බොයිස් ඉතින් සුප්‍රීම් පොට් එකක්. ඔතනදී හිමීට ඔය මුල්ලට ගිහිල්ලා ස්කෝප් එක අල්ලගෙන උඩට උඩට යන්න ගැම්මටම ඔමෝමෝම ගිහිල්ලා ඔමෝම ගියර පස්සේ තියෙන කොන්ක්‍රීට් ලෑල්ලක් ඔය එක අන්න ඔන්න ඔය ඉස්සරහින් තියෙන කොන්ක්‍රීට් ලෑල්ලක් හිමීට බාගන්න ඔතන සේප් එකේ බාගන්න නැත්නම් දිලිස් කියලා පල්ලයට වැටෙනවා HP 10 වගේ තමයි නතර වෙන්නේ එතකොට හැබැයි ඔමෝම දාලා හිමීට ගාන්ට දොර වැටෙනවා හරි ගාන්ඩ වැඩන මම ඔගේ අන්තිමට කියලා දෙන කොහොම සේෆ්ටි බයින්නේ කියලා පල්ලයට හෙල්ත් එක ඉතුරු කරගෙන හරි පේනදි මෙතන සුපිරිම රෑන්ක් අප් පොට් එකක් ඉතින් පට්ට ගන්න එකේ මරගෙන ඇවිල්ලා ලූටත් දාන ඇවිල්ලා මෙතන වෙලා ඉඳිය හැකි කැම්මත් තමා ඉතින් මොතනින් බයින විදියක් මම කියලා දෙන ඒකත් බලන්න ඕ මොම වෙලා යට තියෙන තවල් ලෑල් ගැල් ලෑල් කොන්ක්‍රීට් ලේයර් එකක් පේන ඉතින් ඒකට පයින්ට තියෙන ගැම්මට ඉමිට ඉමිට පයින් හරි ඕ බැලන් එක වෙලා මෙඩියක් වගේ තියෙනවා මෙඩියක් ගහගෙන මිනි මිල ඔතනින් ගිහිල්ලා බල්ලා වක්ක වගේ ගැල්ල තියෙනවා ඉතින් මුල්ලෙන් බහින්න පුළුවන්. ඊළඟට 9 වෙනි රෑන්ක් අප් පොට් එක තමයි මෙතන. ඉතින් මෙතනත් පට්ටම රෑන්ක් අප් පොට් කියලා. ඉතින් මෙතනත් සුපිරි රෑන්ක් එකක් අප් කරගන්න ලේසි පට්ට. ඉතින් මම උඩ තියෙන මෙන්න මේ ප්‍රදීපාගාර. ඉතින් ප්‍රදීපාගාර සෙට් එකක්ම තියෙන මැප් එකේ. ඉතින් ඒ සෙට් එක නම් බයින්ද ඉතින් පට්ටම රෑන්ක් අප් කරගන්න පුළුවන් සුපිරිම පොට්ටිය තමයි ප්‍රදීපාගාර සෙට් එක. ඉතින් ප්‍රදීපාගාර වල තියෙන පොඩි අවුල වල තියෙන ප්‍රදීපාගාර උස වැඩි හින්දා පල්ලහැට බයිදී හෙල්ත් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි වැටෙන්නේ. ඒක ඒක තමයි පොඩි අවුලකට තියෙන නැත්නම් ඉතින් පට්ටම් පොට් එකක්. ඉතින් ප්‍රදීපාගාර වල උඩ නැගෙන එක. හරි. තව දැන් මතක් කරන්න මේ වීඩියෝ කරන්න ඉතින් මට රෑන්ක් අප් කරගන්න බැරි ඉතින් 2GB 1GB වගේ ෆෝන් තියෙන මේ කොල්ලන්ට ඉතින් මට හෙල්ප් එකක් වෙයි කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා. හරි අපි යමු 10 වෙනි වීඩියෝ එකට. හරි මෙතන කරන්න තියෙන පොඩි වැඩේ. ඔයාලට තියෙන මේ වගේ පතෝල කාරයක් ගන්න මැකලන් එකෙන් නේද මේ ස්පොන්සර් කරේ. ඔව් මට මතකයි මැකලන් එකෙන් ස්පොන්සර් කරේ ගැම්මත් තමයි සුද්දා. හරි ඔහොම ගිහිල්ලා කෙලින් යන්න මූදට කැම්මටම කෙලින් මූදට යන්න ඔහොම මූදට ගිහිල්ලා මූදට මැදර එන වේගෙන් මෙන විකප් එකම දැම්මා මූද මැදර වගේ ගිහිල්ලා නතර වෙලා ඔයා ඩ්‍රයිවිං සීට් එකෙන් බැහැලා ඉතින් පිටිපස්ස එන්න සීට් එකට යන්න ඉතින් දෙවෙනි සීට් එකට ගිහිල්ලා ඔහොම ඉදිවෙනකන් ඉන්න මොන බල්ලෙක්ටවත් පේන්නේ නැති ඕන වෙලාවක් මෙතෙන්ද වෙලා ඔහොම ඉදිහාගේ මූදර වෙලා ඉතින් මෙතන පට්ට සේෆ්ටි ඒ වගේම තමා පට්ටම අතල් අඩෝ මට සිරාවට මාතල්ලගේ මට සවුන්ඩ් එක දෙන්න තිබ්බා මට උගුර රිදෙනවා පොඩි අමාරුවක ඉන්නේ එම්බිස්සා අමාරුවක ඉන්නේ නැත්තම් දන්නවනේ ඉතින් මං වීඩියෝ කරන විදිය. හරි ඊළඟට 11 මේකත් මූදු පොට් එකක් මචං සුද්දලා ඉතින් මේකත් මූදු පොට් එකක් ඉතින් මචං මේ වීඩියෝ එක හදන්න පට්ට අමාරුයි මචං පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව හරි මේ වීඩියෝ එක ෂෙයා කරලා පොඩි සබ්ස්ක්‍රයිබ් දෙන්න එක ලොකු උදව්වක්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන එක්කෙනෙක්ගෙන් හරි ඉල්ලනවා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඕනි පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් පොඩි වෙලාවක් යන්නේ මට මේක වදන්න පැය දෙකක් පැය හතරක් පැය පහක් විතර යනවා. ඔයාලට තප්පර දෙකක් වගේ යන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. ඉතින් මේ උදව්ව කරලා අනිවාර්යෙන් දෙන්න යාළුවේ ගොඩක් ස්තුතියි. ඉතින් එහෙම කරනවා නම් ඊළඟට 12 වෙනි පොට් එක කැමතම දුරස්සෙන පොට් එක. ඉතින් මේ පොට් එක තියෙන්නේ කොහෙද මේ අපේ රැංග විලේජ් එක ඔතන තමයි මේ පොට් එක තියෙන්නේ. ඉතින් මට සේප් එකේ ඔහොම ගිහිල්ලා ඔතන ඔරු දෙයක් වගේ පෙන්නනවා මූද ළඟට ලං වෙලා වෙරළ ළඟට ලං වෙලා ඔරු දෙයක වගේ තියෙන්නේ. ඔතන ගිහිල්ලා සේප් එක ඔන්නම ඉඳ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මොන යකෙක්ටවත් පේන්නේ නැහැ වෙනවාදී කැමතම නේද
කෙම්මත්තවා අඩඩු කොඳ පේන්න ඉතින් අය ඕව කියල දෙන්න කවුද ඉතින් කවුද කවුද නවිය තමයි ඉතින් මං අර කන කවුද බං කියලා දෙන්න ඉතින් ලයික් එකක් දාලා බලන්න ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් ඈ හරි ඊළඟට 13 වෙනි පොට් එක ඔය කහපාට යකඩ ලෑල් එක ලොකු යකඩ බාර් එකට බහින්න බොයිස් ඉතින් ගැම්මත්තම ඔය යකඩ බාර් ටික ඔන්න ඕකට බැලලා සේප් එක ඕමින්ද ඉතින් මං කියලා දෙන්න එක හෙල්ත් එකක්වත් චුට්ටක්වත් බස්ස ගන්න නැතුව ගාන්න බහින විදියත් ඔතන වෙලා සේප් එක ඇලක්ට් එකක් දාන්න ඉන්න බොයිස් ටික වාසී බං ඉතින් වාසී ඉතින් මේ වීඩියෝ එක මේ විදියට බලලත් ඉතින් subscribe කරන්න නැහැ කියන්නේ ඉතින් විට වැඩි හොම් තායි ඔඩෝඩෝ හැමතුරුගේ සීන් එක මරුණේ නිට වැඩි හොම් තායි බය ඔන්නේ ඔන්නේ බ්‍රම්මට ඔඩෝ ඔඩෝඩෝ හැමතුරු කවුද බං ඉතින් කවුද සාසනේ කනවා බං ඔහොම සීන් නැහැනේ බං මුස්ලිම් ආගම එහෙම බලහංකෝ අපේ ආගම විතරයි චාටර් වෙන්නේ වැඩන්නේ කතා කරලා ඉතින් මොනවාත් ආගම් ભેද මෙතන පටල ගන්න නැහැ උනාට එහෙම හරි නැහැ වැඩන්නේ කතා කරලා හමුදුරු හමුදුරු ගැන හරි බොයිස් ඉතින් අපිට වැඩන්නේ ඉතින් සේප් එක උන්නම් බෑලා අර හෙල්ත් එක පහක් වගේ බස් එකන ලූටක් දාන්න සේප් එක බස් ඇයි ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ පොට් එක ඉතින් ඔතන පොට් එකේ පොඩක් මිසින් වෙනවා හරිද දැන් අතනදී මොකද්ද තියෙන්නේ ඔයාලට ගන්න එකක් නැතුගෙන මෙතෙන් ඉන්න වෙන්නේ දැන් පෙන්නන්න යන්නේ ගන්න එකක් අරගෙන කොහොමද අපි ඉතින් නගින්නේ කියලා මං එලා ඕඩේ වගේ දොරස් ගාලා බෑස්ස ගන්නවා හෙල්ත් එකත් එක්ක බයිනවා ඉතින් ගම්මට හෙල්ත් එකත් බයිනව නේද හෙල්ත් එකත් බයිනවා කුඩ්ඩා හරි හරි ඊට පස්සේ ඕක අරගෙන හිමීට විදින්න තියෙනවා මම මොතන මට මිස් වෙනවා ඔතන මිස් වෙනවා ඉතින් ඔයිට වැඩිය මෝඩ වැඩක් කරනවා කියලා ඔයාලට තේරෙනව නේද අර කහපාට යකඩ කෑ අර පෙට්ටියට විද ගන්න නැතුව ග්ලෝවල් එකක් ගන්න ගියා අයියෝ අයියෝ මඩක වාස්සේ තමයි මීටර උනේ එතකොට වීඩියෝ එක එඩිට් කරලත් ඒක ඔක්කොම කරලා ඉවරයි මම කැපුවේ නෑ ඊළඟට 15 වීඩියෝ එක 15 වීඩියෝ කෑල්ල මොකද්ද මේක මොකද්ද මේ රැහෙන් කප්පොට් එක බලන්න බලන්න බොයිස් ඉතින් ඉතින් පට්ටිය මම කම්පියස් කරන්න යන්නේ පොඩි උනන් දන්නේ නැහැ ඉතින් ප්‍රෝ ප්ලේයර්ස්ලා නම් දන්නවා ඒක අරගෙන ඔතන ඉඳලා සේප් එක මුල්ලට බහැලා ඔන්න ඔහමම මිනි මිල වහින්න නැත්නම් පල්ලයට යනවා ඉන්නේ මොන් වලට කියලා දෙන්නද ඔය මුල්ලද ඔය මුල්ල ටිකක් සේෆ්ටි හැබැයි පේනවා ඔය මුල්ල ටිකක් සේෆ්ටි උනට පේනවා වැඩක් නැහෙනි ඇනිමේ කරමු වෙල්ලට කියලා දෙන්න වෙල්ල ඉන්නේ ඇනිමින්ට පේනවා අපි නෑ මචං ඔතන නෙමෙයි ඔතන නෙමෙයි ඔතන නෙමෙයි ඉන්නේ මොන් වලට පේන්නන්ද ඔතන කියලා හිතුවද නෑ නෑ දරණී ඔතන නෙමෙයි වරෙන් දරණී මාත් එක්ක යන්න කෙම්මත්තමයි ඔටොට්ටු ඔතන නෙමෙයි ඉතන කියම් කම්පියුස් ස්පොට් එකක් ඉතින් ඔය මන් නගින කනුවට එහා පැත්තේ මැද කනුවට නගින්නේ මැද කනුව මීට තියෙ සේෆ්ටි ඔන්න ඔහමද 1යි 2යි ඕ ඕ හිමිටි මිට නගින ගල් සෙවල් වගේ තියෙනවා ගල් සෙවල් වගේ තිබ්බට ඒවා ලිස්සන්නේ බය වෙන්න එපා හරි බොයිස් ඔන්න ඔහම උඩට උඩට යන්න තමයි තියෙන්නේ ඉතින් ඔයාලා ගැම්මඩම චුට්ටි වෙලා යන්නේ ඔමහම උඩට උඩ උඩට උඩට ගිහින් උඩටම යන්න උඩට උණු ගියාට පස්සේ ඔන්න ඔතන වෙලා ටික ඇල වෙලා ඉන්න ඇල වුණා කියන්නේ ඔය යට පීල් දෙකට මැදි වෙනවා ගන්නට ඔයාලට පේනවා ඉතින් දැන් ඔය උඩින් වගේ තියෙන්නේ ටිකක් ඉස්සර ගියා පීල් දෙකට ගන්න මැදි වෙනවා අර දැක්කනේ ගන්න දෙපැත්තෙම කවර් වෙනවා ඔය ඩෑම් එකේ එහා කොනේ තියෙනවා මැද තියෙන ඔය වගේ තියෙන කණුවක් නැග ගන්න මම දෙවෙනි කණුවක් නැගි ඔයිට එහා පැත්තේ අර තියෙන මැද තියෙන කනුව නැග ගන්න ඒක පට සේෆ්ටි අපි යමු 16 වෙනි වීඩියෝ එකට දැන් හරි බොයිස් මේ ට්‍රික් එක නෙමෙයි මේ හයිඩින් ප්ලේස් එක බලන්න ඉතින් ඔබට ඔතන මැෂින් එකෙන් ගාන්න එහා පැත්තේ තියෙන කනුවට අර කහපාට පෙට්ටියට යකඩ පෙට්ටියට දාලා ඕතන හොන් තියලා විදින්න තමයි තියෙන්නේ ඒ විද්දර පස්සේ ඉතින් ඔතන වෙලා රෑන්ක් අප් කරාකි කැමති ගන්නයක් අරගෙන ගිහලා සේප් එකේ ඉඳලා අප් කරාකි ඉතින් පල්ලෙහෙන එනිමින්ට සේප් එකේ වෙඩි තිබ්බෑකි ඔතන එනිමින්ට ටෙලිස්කෝප් කරත් ඔයා පේන්නේ එහෙන් දවුලක් නැහැ පට්ට සේෆ්ටි වඩ තියෙන්නේ ඔතන වෙලා කිල් එකක් එම දාගන්න පුළුවන් සේප් එකේ ඉඳගෙන ඔතන එනිමීනේ වාර මගේ එනිමී එක කැමරා දැක්කයි ඔතන තමයි සේප් එකේ කිල් එකක් එම දාගන්න පුළුවන්
ඉතින් ඔය පොට් එකක් සුපිරි කියලා ඉතින් ඉතින් කැමති කැමති කට්ටියට සෙට් වෙන පොට් එක දෙන්න ඉතින් තව සුපිරි සුපිරි පොට් ටිකක් තියෙනවා ඉතින් ඒවා දින අන්තිමේදී ඉතින් ඔක්කොම ස්කිප් කරන්න නැතුව බලන්න ඉතින් ගොඩක් වෙලාවට වඩා ප්‍රයෝජනවත් වෙයි ටීම් එකේ සෙට් එක ආවම නැත්තම් ඔය සෝලෝ ට්‍රැක් මැච් වලට එහෙම වෙනවා ඉතින් අර විදියටම සේප් එකේ බැහැ ගන්න පුළුවන් ඔන්න ඔමම ඉතින් එකට සේප් එකේ බැහැ ගන්න ඕම් ස්ටෙප් එකෙන් පඩිම ලේසි ඉසි හරිද අපි යමු දැන් 17 වෙනි හයිඩින් ප්ලේස් එකට මේ හයිඩින් ප්ලේස් එක තියෙන කවුරුත් දන්න ෆැක්ටරි වල ඉතින් ෆැක්ටරි වල ෆැක්ටරි වල උඩද බම්බු දෙකේද නෑ නෑ බම්බු දෙකේ නෙවෙයි ඒක තියෙන්නේ වෙනම තැනක ඔය විදිහට ග්ලූ වල් එක ගහගන්න පඩිවිල ගාවට පඩිවිල ගාවට ඉතින් භාගයක් වගේ ඉතින් බ්ලූ වල් එක ගහගෙන ඔතන තව වෝල් එක ගහගන්න ඉතින් වෝල් දෙකයි යන්නේ වැඩියට ඉතින් මෙතන පට්ටම සේෆ්ටි ඉතින් හිතා ගන්න බැරි තරම් සේෆ්ටි ආතල් කෝඩිය මෙතන ඔමෝම සේෆ් කරන මෙන්න ටික ගේම් හරියට ගහ ගන්න ඕන නැත්නම් ඩිස් කරලා පල්ලයට වැටෙනවා මම ස්කෝප් කරගෙන සේප් එක ඉස්සරහට ගිහිල්ලා ඔන්නෝමම ඊමීට පයින්න තමයි තියෙන්නේ සුද්දා ආන් දැක්කම ඊමීට පෑන්න ඊට පස්සේ ඔයාලට මේ බාර් එකේ දිග දිගටම යන්න පුළුවන් ඉතින් කිල් එකක් එම දාගෙන සේප් එක මෙතන ඉදිය හැකි කාඩක් පේන්නේ පට්ට සේෆ්ටි බොට් එක මේක ඉත රෑන්ක් අප් ගන්න ඉතින් කළු පාට වගේ ඇඳුම් ඇඳන් ඉන්න පට්ට වාසි එනිමේට සාපේක්ෂ කියන්නේ එනිමේට කැපිලා පේන්නේ කා පාට රතු පාට වගේ ඒවා දාන ඉන්නවා මේ කළු වගේ දාන ඉන්න ඒක එනිමේට කැපිලා පේන්නේ ඉතින් මෙතන මේ යකඩ බාර් එකේ හතර කොනේ යන්න පුළුවන් ඇවිදින්නේ නේද වල වෙඩි තියන්න පුළුවන් එම උලන්නේ හරි බොයිස් තම channel එකට අලුතෙන් subscribe කරලා එකතු වෙන්න කියලා මචං ආදරෙන් subscribe කරලා පොඩි support එකක් දෙන්න අනිවාර්යෙන් ඉදි කරයි කියලා හිතනවා අපි යමු දැන් 18 වෙනි වීඩියෝ එකට මේක තියෙන්නේ එයාපෝට් එක තියෙන්නේ අන්න එයා එතන ඔයාලට තියෙන්නේ එයාපෝට් එකේ හැවති කුළුණක් තියෙනවා ඉතින් කුළුණට රේඩාර් එහෙම හයි කරලා තියෙනවා ඉතින් රේඩාර් කුළුණට බැහැලා සේප් එකේ ඉන්න මෙතනත් අර මොකක්ද අනිත් එක මොකද්ද මාලිමාවද මං අර කලින් කිව්වේ ප්‍රදීපාගාරයේ වගේම සේෆ්ටි පොට් එකක් නේ සුපිරි මෙතනත් වාසියන් නේත ධාරණි කියලා ඉතින් මට වෝලුත් දෙනවා ඔයා වෝල් කණ්ඩානේ සුදු මැණික ඉතින් කැමතිම පෙටා කවුද කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න අපි බලමු කවුද බලමු සෙට් එක වැඩියෙන්ම කැමති පෙටා මොකද කියලා කැමති පෙටත් කමෙන්ට් එකක් දාන්න යන්න හරි බොයිස් අපි 19 වෙනි වීඩියෝ එකට යන්ද යමු මේ තියෙන්නේ 19 වෙනි වීඩියෝ එක ඉතින් ඔයාට තියෙන්නේ මේ විදිර මැෂින් එක අරගෙන සිෆ්ට් මැෂින් එක අරගෙන මිල් වල තියෙන මිල් වල ඔන්න පොට් එක මොකද්ද මම මතකත් ඔන්න ඔකර ගාන්න මේ විදිහට තියලා විද ගන්න ඒ කියන්නේ දෙවෙනි රේඩාර් මැෂින් එකට වැටෙන විදිහට සෝලර් පැනල් එකක්ද නෑ ඔන්න ඔතන වැටෙන විදිහට ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ෂේප් එකේ ස්කෝප් එක ගහගෙන ඔතෙන් ඔන්න වෙලා පයින්ඩ ඉමීට පයින්ඩ මොකද්ද මේ කරන්නේ නෑ උඩ නෙවෙයි උඩ නෙවෙයි උඩ සේෆ්ලි නෑ චුට්ටක්වත් සුද්දා උඩ සේෆ්ටි නෑ මචං උඩ සේෆ්ටි නෑ මොකද කන්දෙන් ඇවිල්ලා කවුරුහරි දැක්කොත් උඹට වෙඩි තියෙනවා ඉත උඩ ලගින්න යන්න එපා පල්ලයට වෙලා ඉන්න උඟ උඩ මොකද උඩ නැගින්න උඩ නැගින්න පල්ලයට බලන්න පල්ලයට 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 කොටු යාමුදුර මතක් වුණා උඩට කොටු යාමුදුරන්ගේ ආදරල කොට ගාලින් සිටුනේ හරි ඔන්න ඔය විදියට වෙලා මුල්ලට වෙලා ඉන්න එම් පේන්නේ කාටවත් හරි මේක ඇවිල්ලා මේ 20 වෙනි වීඩියෝ ආයිඩින් ප්ලේස් එක මේක ඇවිල්ලා මචං බග් එකක් මේ බග් එක ඉතින් කවුරුත් දන්නේ නැති වෙලේ මේක පතවල කාර්යෙම තමයි මේ බග් එක කරන්න බුණා සෙට් එකේ හොම කඳ ළඟ ඔය පාලම ළඟ යකඩ එළු ගල් වැටිය ළඟට අරගෙන ගල් කණු ළඟට අරගෙන ඔම ලගින්ම කාර් එක දාගන්න ලගින්ම කාර් එක දාගන්න ඔතනින් ඩ්‍රයිවිං සීට් එකෙන් අයින් වෙන්න ඊට සෙන්ටර් සීට් එක දෙන්න එන්ටර් සීට් එක දීලා එන්ටර් සීට් එක දීලා බැක් වෙන්න ඒක හරියන හරියටම දාගන්න ඕනේ දෙන්න හරියටම දාගන්න අන්න හරි එන්ටර් සීට් එක දෙන්න දැක්කන දැන් අපි ඉන්නේ ගල් කුළුණ ඇතුලේ
ගැම්මත් තමයි ඉතින් ඒකත් නේද පාරත් තමයි ඉතින් අය දන්නවනේ ඉතින් නවින් ගේම් විතරයි මේ හැමදේම වැඩි කෙනෙක් මචං ෆයර් කරන්න යන්න එපා මෙතන රිපෝට් වදිය මොකද ෆයර් කරන්න නම් යන්න එපා දෙයනේ කියලා පාඩු ඉන්න ඇතුළට වෙලා ෆයර් කරන්න නම් යන්න එපා එනිමේට නිකන් ඩැමේජ් කරලා අවුලක් නැහැ කිල් කරන්න එපා මොකද උන් රිපෝට් ගවත් එම් පර නඩුවක් කියන්නේ ගරේන කියන උඹට මෙන්න මේ පොට් එක ඉතින් පාට් එක පොට් එක මෙතන මේ වෙන පොට් වෙන තමයි ලෙජෙන්ඩරි පොට් එක තමයි 21 වෙනි එක මේක ඉතින් කවුරුත් දන්නේ නැහැ මෙන්න මේ ටවර් එක උඩ පට්ටම ලේසි පට්ටම සේෆ්ටි රැංක පොට් එක ඉතින් මෙතන කාඩවත් පේන්නේ නැහැ මොන ගුළුණඩ වෙලා අදි බලදී විදුරු රැහන් පද්ධතිය ගුළුණඩ වෙලා ඉන්න තමයි තියෙන්නේ පට්ට ප්‍රියත් තමයි පේනවා ඉතින් කැම්මඩම ඉන්න පුළුවන් මෙතෙන්ද වෙලා ඉතින් සුපිරිම පොට් එක තමයි අත්තම කිව්වොත් මේක තමයි සුපිරිම ඉගෙනේ තමයි සේෆ්ටි ආර එනිමෙකුත් එනවා කාටවත් පේන්නේ ගන්න කරන් මෙතෙන් වෙලා ඉන්න බෑ අපු ගමන් ෆෝන් එක ලැග් වෙනවා ටික වෙලා මෙතන ඉඳලා මිල් වලට ගිහිල්ලා ගන්න එක කරන් ෆෝන් එකත් එක්ක යන්න පුළුවන් මෙතන ඉඳලා පට්ට ඉතින් අපි යමු දැන් 22 වෙනි වීඩියෝ එකට මේ වීඩියෝ එක කරන්න යන්නේ ෆැක්ටරි වලම තමයි ෆැක්ටරි වල තියෙන කවාලයකට බාර එක ඔන්න එක හවඩයකට බාර එකකට බැලලා මෙතන රෑන්ක් අප් කරගන්න පුළුවන්. ඉතින් අර විදිහම කලින් එකකට බාර මේ කහපඩයකට බාර වලින් පැත්තට බේරෙන්නේ කොහොමද කියලා කිව්වා. ඒ කියන්නේ ලේ අඩු වෙන්නේ නැති වෙන්න පල්ලට බහින්නේ කොහොමද කිව්වා. ඉතින් වත් ඒ විදිහට කරන්න අනිවාර්යෙන් ඒ විදිහට ලේ අඩු වෙන. අඩු වෙන්නේ ඒ කියන්නේ ලේ අඩු වෙන්නේ නැති වෙන්න ගන්න බෑ ගන්න පුළුවන්. තම තිමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන තනි ෆාර සබ්ස්ක්‍රයිබ් කර සෙට් වෙනම කොල්ලු කෙල්ලො සෙට් එක කැමරම්ම හරි බොයිස් ඉතින් මෙතන තවර තීරණ නැති මම දැන් පල්ලයට බැල වෙන්නම් නම් මෙතන කොහොමද පේන්නේ කියලා එනිමියට කොහොමද පේන්නේ කියලා හරි බොයිස් 23 වෙනි වීඩියෝ එක. ඉතින් මේ වගේ බෝඩ් තියෙන මැච් එකේ හැමදැනම මම මේ බෝඩ් වීඩියෝ දෙකයි කරලා තියෙන්නේ. මේ බෝඩ් එක ඉතින් මේ බෝඩ් මැච් එකේ හැමතැනම වගේ තියෙනවා. අර පොඩි බෝඩ් නෙමෙයි මේක ලොකු බෝඩ් වල බැලලා මෙන්න මේ විදිහට ඉන්න. පට්ටම් සේෆ්ටි ඉතින් අපි යමු 24 වෙනි වීඩියෝ එකට. ඉතින් මෙතන පොඩි වැඩක් කරන්න තියෙනවා ඔන්න ඔය ආකාරයට වෝල්ට් එක ගහගන්න වෝල් 4ක් වගේ වුණා වෝල් 4ක් වගේ අරගෙන හිමීට හොම් ගහගන්න හොම් ගහගෙන ගහන්න ඔයා ගාව තියෙන AR ගන්න එක අරගෙන ස්කෝප් ගන්න එක අරගෙන හිමීට පයින්ඩ අර එහෙම පයින්ඩ බෑ ස්කෝප් ගන්න එක තියෙන්න ඕන AR ස්කෝප් ගන්න එක ගාන්න කිලින් තියාගෙන අයියෝ පයින්ඩම බෑ මං එහෙම මට බෑ උඹලට පුළුවන් ඇති මට බෑ මං AR ස්කෝප් කරන්න බයින් දෙපාරට උඹට ට්‍රයි කළා ආවා දැක්කනේ ස්කෝප් කරුවා බබා වගේ පයින් මම ගල්ලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා සේප් එකේ ඔන්න උදෙන්ද පැන ගන්න ඒකට බාර එකට අකඩ බාර එක උඩද අපි රෑන්ක් අප් කරන්නේ නෑ 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 අකඩ බාර එක උඩ නෙමෙයි අප් කරන්නේ අපිට තියෙන වෙනම තැනක් ඔය යට තියෙන්නේ අන්න එතෙන් යන්න තමයි ලෑස්ති වෙන්නේ ඔහොමද රෑන්ක් අප් කරන්නේ නෑ බං පිස්සුද ඔහොම මෝන මෝඩයද ඔහොම රෑන්ක් අප් කරන්න උඩින් වදිනවනේ බං දිරිබිඩි දිබිඩි ගා ඔහොම නෙමෙයි බං ඉතින් මොනේ මෝඩේ ඉක්මනට පලයන්කෝ අන්න ඔහොම එලා දෙගන්න නැමිලා පොඩ්ඩක් ඔහොම ටික 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 ළඟට ඇවිල්ලා මැද තියෙන පොඩි අකඩ බට දෙයක් වගේ දෙයක් අන්න දෙකට පයින්ඩ ඉතින් සේප් එකේ පයින්න මචං නැත්තම් පල්ලයට දිඩිස් කළ වැඩෙනවා හරි පට්ට නේද මෙතන ඉතින් එනිමෙන්ට ලේසියෙන් පේන්නේ අකඩ බාර වල කවර් වෙලා තියෙන හින්දා මේ තියෙන්නේ 25 වෙනි වීඩියෝ එක ඉතින් මේක තමයි ආතල්ම පොට් එකක් ඉතින් කවදාවත් කරලා නැතුව ඇති අනිවාර්යෙන් කරලා බලන්න සුපිරි
මෙතන තියෙන්නේ මේ පොල් ගහගෙන නගින්න තමයි යන්නේ. මේ පොල් පොල් ගස් නේද ආලුවේ? පොල් ගස්ද තල් ගස්ද? කිතුල්ද? රාද? මොනවද? රා කියන්නේ මොනවද? මං ගහද්ද මොමඩිබ් බන්නේ. ඔය විදිහට වෝල් එකක් ගාගන්න වස්තුවේ ඉතින් වෝල් එකක් ගාගෙන ඉවරලා සෙපේ ගාන්න මැද දියලා වෝල් එක ගාන්න මැදදී වෝල් එක ගාලා ඔන්නම පයින්න බෑනේ. හරි කෙලින් දාලා එන ගම වේගෙන් පයින්න. ඔය පයින්න බැරි කේසින තියෙන්නේ අන්න හරි පෑන්න පෑනල ඉවරලා ඔන්නම සෙප් එකේ උඩට යන්න ස්කෝප් කරගෙන මීදි මීදි උඩට අදින්න ස්කෝපරේ බලන්න බබා වගේ උඩට යනවා. නිකන් නෝමල් එක අදින නේද බබා පැත්තට වැටෙනවා. ඉතින් බලන්න ටික 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 ගියම්මඩ උඩට යනවා නේද යාළුවේ. කැම්මත් තමයි ඉතින්. ඉතින් 25 වෙනි වීඩියෝ එකටත් ආවා. ඉතින් තාම channel එකට අලුත්ම subscribe කර set වෙන අනිවාර්ය වීඩියෝ එක නොදන්න ලෝ එක්කෙනෙක් හරි ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. much love brothers and girls ඔක්කොටම ආදරේ. ඉතින් අනිවාර්යෙන් subscribe කර පොඩි සපෝට් එක දෙන්න. හරි බොස් තව දල්ලට මෙන්න පොඩි පොඩ්ඩේ තියෙන්නේ. ඉතින් මේ පේන හැටි පොල් ගහ උඩටම ඇවිල්ලා තියෙන අඩු අඩු පොලුත් තියෙනවා. අර පොල් නෑ බම් මොනවද බම් මේ තියෙන්නේ. අම්මෝ graphic අම්මෝ අපි ගන්න ගේම් එකේ graphic නේ. සසර් කාර කියනවා. ඉතින් හරි බොයිස් ඉතින් පට්ට කියලා දෙනවා. ඉතින් වැඩ වැඩ මොනවද ඉස්සලා වැඩනවා. දල්ලට මෙන්න වැඩනවා ඉස්සලා වැඩනවා. මට යන්න බැරි වුණා. ඉතින් මම දල්ලටම ගියා උඩටම වෙලා ඉඳලා ලයින් එකේ. ඉතින් බොයිස් නොදන්නේ යාළුවන්ට දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් බොයිස් මං ගිහිල්ලා එන බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන තේ සබ්ස්ක්‍රයිබ් කර සෙට් වෙන වීඩියෝ කණි වල ෂෙයා කරන්න ලයික් කරලා සෙට් වෙන. එහෙනම් බොයිස් අපි ගිහිල්ලා එන අදට අපි ගිහිල්ලා එන ඔක්කොටම බුසන දෙවිරයි චේසු පිට පරිස්සමෙන් ඉන්නේ. එහෙනම් නවිය ගැපුණා. ටාටා බයි.